తెచ్చుకో గురయానగి విసిన రచిత తొత్తచాం హరిపుదుమిస్కోలెసిన్ సింగల్ పరివర్తనయ ලීලානන්ද කමාචි මහතා විසින්. ඉතින් කතාව අහන කලින් මගේ channel එක තවමත් ඔයාලා subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා ඕනම දෙයක් comment එකක් විදිහට ඉදිරිපත් කරන්න. තොමෝ වෙහි ඇගේ දිවන වසර පාසල් බිමෙහි සීලු ගස් වැලවල නිල්වන් දළු මෝදි විමින් තිබින පාත්ති මල් වලින් වැසෙන්නට පටන් ගනුනේ. තොමෝව සිසුන්ගේ සූදු විමසන්නට මෙන් ජලජ පුෂ්පයෝ දී මතින් හිස් එස වූහ. ලතාවෝ බිම පුරා ඇදියන ලෙසින් ඉක්මනින් වැඩිය ගියහ. චෙරි කැකුළු සුමුදු පවනෙහි සැලෙමින් පිපීමට සංඥාව ලැබෙනතුරු පොරොත්තුව සිටියෝය. පිහිනුම් තටාකේ අසල කුඩා සිවුරස් පොකුණුවල රන්වන් අඳුන්වන් මසුන් සතුටෙන් ඉපිල දිය තුළ පිහිනා ගියහ. සියල නවමු ලෙස දිලිසෙද්දී ඒ වසන්තයේයි විශසින් හඳුන්වා දීමක් අවශ්‍ය නොවීය. සියලු දිනාටම ඒ වසන්තය බව පැහැදිලි විය. තොත්වචන් කැටුව මම තොමුවට ආවේ හරියටම මේට වසරකට පෙරය. දිනපතාවරණ දොරටු වක්ත දුම්රි මැදිරියක පන්තියක්ද දැක ඇය විස්මයට පත් වූයේ සතුටින් එහි මෙහි දුව පැන්නේ සුසකු කොබියාශි මුල්ගුරුතුමා තමන්ගේ මිතුරක වූයේ මෙකල බව ඇර නිසකය. තොත්තොචන් සහ ඇගේ පන්ති සගයෝ දෙවන ශ්‍රේණිය සිසුන් ලෙස ලද අලුත් තත්ත්වය ගැන උදම් වූහ. තොත්තොචන් සහ ඇගේ සගයන් පරිදිම කුතුහලයෙන් වටපිට බලමින් පළමු වන ශ්‍රේණියේ නව සිසුන් දැන් පැමිණෙමින් සිටිති. ඒ තොත්තෝ චන්ට කාර්ය බහුල වසරක් විය. හැම උදයක් මුදා වනතුරු ඇය නොතිත් වූවාය. ඇය දැනුත් වීදි සංගීත කරුවන්ට කැමතිය. නමුත් තවත් බොහෝ අයවලුන්ට ප්‍රිය කිරීමට ඇය ඉගෙනගෙන සිටින්නීය. අහේතුකව පාසලෙන් දෙනපුණු සිංහ දැරිය තොමෝවට අගනා දැරියක ලෙසින් දැන් වැඩෙයි. තොමෝවේ අධ්‍යාපනය ගැන සමහර මාපියන්ට වැරදි මත තිබුණේ දුව මේ පාසලට ඇතුළු කිරීමෙන් තමා කළේ නිවැරදි දේදැයි ඇතැම් විට තොත්තෝ චන්ගේ මාපියන්ට පවා සැක ඇති විය. කොබයාශි මහතාගේ අධ්‍යාපනය ක්‍රමය මතුපිටින් බලා අනුමානයෙන් තක්සේරු කළ ඇතැම් මවපියෝ තම දරුවන් පාසලෙන් අස්කර ගැනීමට පවා සිතූහ. එහෙත් සිසුහු කිසිවෙකු තොමව අතහැර යාමට කැමති නොවූහ. එබඳු සූදානමකදී ඔවුහු හඬා වැටි එයට නොකමැත්ත පළ කළහ. මේ නිසා එකම සිසුවෙක් තොමුවෙන් ඉවත් නොවීය. එහෙත් තොත්තෝ චන්ගේ පන්තිර වඩා එක් පසරකින් ඉහළ පන්තික සිසුවෙක් මුල්ගුරුතුමාගේ පසුපස එල්ලීගෙන දෙකපුල් රූරා වැගිරෙන කඳුළු පිර දෙන් තින්නතුව ධනහිස් තුවාල වනතුරු පෙරලමින් අස්වීමෙන් නොකමැත්ත පළ කළේය. හැඬීමෙන් මුල්ගුරුතුමාගේ දියස් රතුව තිබුණේ අන්තිමේ දරුවා මාපියන් විසින් ඇදගෙන ලැබින. එසේ ඇදගෙන යද්දී ඔහු විටින් විට පාසල දෙස බලා කැරකිමින් අත් සැලමින් බලපුණේය. එපදෝ සංවිධායක දේ සිදු වූයේ ඉතාම කලාතුරකිනේ. තොත්තෝ චන්දෙන් මුවතක් පාසා විස්මිත සතුටට පත් සිරන දෙවනි ශ්‍රේණිය දැරියකි. මේ වන විට ඇගේ පාසල් මල්ල තම පිරට හොඳින් හුරුව තිබුණේ.